අද ධර්ම දක්ෂිණාවට වැඩමවපදාලේ ගරු දේශකයන් කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළඹගේ පුරාණ රජමහාචාර්ය වත්න ශාස්ත්‍රපති පූජ්‍ය හිමලාගුට සම්බන්ධ ස්වාමීන් අවසරයි ස්වාමීන් සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග් මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අසද්දු අපතඤ්ඤුච සංදික්ඛේ දෝචයෝ නරෝ හතාවසාසු වන්තාසු සවේ උත්තම පුරිසෝ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ අබෞද්ධ පින්තුනි නිතින් ධර්ම දක්ෂිනා ධර්මදේශනාමය පින්කම නිරන්තරවම ධර්මය ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝරත්නය දසසිල් මාතාවන් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පිණිතුනි ධර්මදේශනාවේ දායකත්වය අරන් කටයුතු කරන අත්මීමන තොටගොඩ ෆාම් සයිට් අංක 350 ඒ නිවසේ පදිංචි බර්නා ගොඩගේ මහත්මිය බන්දුල කොඩිතුවක්කු මහතා ඇතුළු ඒ පවුලේ පින්නතුන් වගේම නිරන්තරවම සුපුරුදු පරිදි මේ අඟහරුවාදා දින ධර්මය ශ්‍රවණය කරන පින්වත්මේ හැම කෙනෙක්ම නිරන්තරවම මේ දහමට යොමු වෙන්නේ නිරන්තරවම ධර්මයේ ආශිර්වාදයේ පහස ලබන්න කල්පනා කරන්නේ අපේ මෙලව වඩා යහපත් කරගන්න ඒ වගේම සාංසාරික ජීවිතයේ ඊටාත්ම සුවපත් ජීවිතයක් බවට පත් කරගන්න බුදුදහම අන්‍ය ආගම්වලට වඩා අන්‍ය දර්ශනවලට ලබ්ධින්වලට වඩා වෙනස් වෙයි. ඒ වෙනස් දර්ශනයක් හැටියට අපි කල්පනා කරන්නේ හේතු කාරණා රාශියක් නිසා. ඒක ශාස්ත්‍රූන් වහන්සේ තුල තිබ්බ ගුණය වගේම උන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තුල තිබුණ ගුණයන් සැලකිල්ලට ගන්න. එහෙම ගත්තහම අපේ බුදුහාමුදුරුවෝ මේ දහම මේ දර්ශනය පැහැදිලි කරනකොට ඒක මතිකව තමන්ගේ මතයම නිවැරදිය සියලු අනුගාමිකයෝ එහෙමයි එහෙයි කියලා සියල්ල පිළිගන්න ඕන කියන තැනක ඉඳලා මේ දර්ශනය ඉදිරිපත් කළේ ඉන්නේ. අපි දහම වඳින තැනදී ධර්මයට වන්දනා කරන අවස්ථාවලදී පවා පැහැදිලි කරන්නේ ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න පච්චත්තං වේතිතබ්බෝ ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්න. ඇවිල්ලා බලන්න කියන එකේ අර්ථය එපානම් අනවශ්‍යයි නම් නොගැලපෙනව නම් වෙන කෙනෙක්ගේ බලපෑම මත මේ දහම මේ දර්ශනයට යොමු වෙන්න එපා. අපි දොරක් බාගෙට වහලා තියනවා කියලා කියනකොටම නැවත වතාවක් ඒ දොර බාගෙට ඇරලා කියලා කියන්න උවමනාවක් නෑ. ඒ වගේම තමයි
ඇවිල්ලා බලන්න පිළිගන්න කියලා කියනකොටම පිළිගන්න බැරි නම් බලලා යන්න කියන එකත් ඒකම කියලයි. මේක තමයි මේ දර්ශනයේ තියෙන විශේෂය. ඒකම අනුගාමිකයන්ට බුදුහාමුදුරුව දේශනා කරනවා, ඔබ කරන හැම කාර්යයක් සම්බන්ධයෙන්ම ස්වච්ඡන්දතාවක් හා වගකීමක් තියෙනවා. ස්වච්ඡන්දතාව කියලා කියන්නේ ඔබේ කැමැත්ත. ඒකම ඔබේ කැමැත්ත සම්බන්ධයෙන් ඔබට වගකීමක් තියෙනවා. ඔබ යමක් පිළිබඳව කැමැත්තක් තියෙනවා, ඒ කැමැත්තට අනුව වැඩ කරනවා, ඒ වැඩ කරනකොට ඒක සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒ වගකීම වෙන පිරිසකට, වෙන කණ්ඩායමකට අපිට නොපෙනෙන බලවේගයකට පැවරිය හැකි තත්ත්වයක් නෙවෙයි. මේ කාරණාව අපි තා හොඳින් තේරුම් ගන්න ඕන. ස්වච්ඡන්දතාව කියලා කියන්නේ කැමැත්ත. ඒකම ඔබගේ කැමැත්ත සම්බන්ධයෙන් ඔබට මට වගකීමක් ධර්මය ඇතුලේ දීලා තියෙනවා. ඒක අපි සාමාන්‍ය විහාරෙන් කිව්වොත් කපාගත්තු පින් කර තියාගන්න වෙනවා. මට බර වැඩි, මට මේක සැර වැඩි, මට මේව දරන්න බෑ කියලා ඒකෙන් ඉවත් වෙන්න බෑ. අනිවාර්ය කරණයක් නෑ, අනිවාර්ය කිරීමක් නෑ. දැන් මේ බණ රාත්‍රී 9ට හැමෝම අහන්න ඕන කියන තැනක දර්ශනය නෑ. දේවස් සමාදන් වෙන්න ඕන මේ වයසේ. ඒ නිසා හැම උවසියක්ම දේවස් සමාදන් වෙන්න ඕන කියන ස්ථාවරයක බෞද්ධ දර්ශනය ඇති නෑ. අනිවාර්ය පන්සල් යන්න ඕනේ, අනිවාර්ය පින්කම් කරන්න ඕනේ කියන එකක් නෑ. හැබැයි ඒ සම්බන්ධයෙන් ඔබට කැමැත්තක් තියෙනවා, ඔබට නිදහසක් තියෙනවා. ප්‍රචණ්ඩතාවය කියන්නේ කැමැත්තත් එක්ක තියෙන නිදහස. ඒ නිදහස භුක්ති විඳින්න පුළුවන්. ඒකම ඒකේ වගකීමත් ඔබ සතුයි. ඒ නිසා ධර්මයේදී බුදුදහම පැහැදිලි කරන්නේ මිනිසාගේ ස්වාමියා මිනිසයාගේ ස්වාමීත්වය තියෙන්නේ වෙනත් පාර්ශවයකට, වෙනත් අදෘශ්‍යමාන ශක්තියකට නෙවෙයි. මිනිසාගේ ස්වාමියා මිනිසා වෙන කවුරුත් නෙවෙයි කියලා. එහෙම කියන්නේ මේ දර්ශනයේ තියෙන මේ නිදහස සහ වගකීම කියන කාරණාවන් දෙක පදනම් කරගෙන. අද දවසේ මේ ධර්ම මාතෘකාව දේශනා කරනකොට අපි අර පෙර සඳහන් කරපු කාරණාව වඩ වඩා සහවුරු වෙන අවස්ථාවක් තමයි මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට දේශනා කරන්නේ. ධම්මපදයේ අරහන්ත වර්ගය, අරහත් වර්ගයට අයත් සාරිපුත්ත මහරහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ අරමුණු කරලා වැඩ සිටින ලද අන්‍ය භික්ෂූන් වහන්සේලාටයි මේ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අස්සද්දු අකසඤ්ඤුච සම්දිච්චේ දෝචයෝ නරෝ හතාවකාසෝ වන්තාසෝ සවේ උත්තම කෝරිතු. ඇදහීම් නැති, ඇදහීම් නැත්තාව, ඇදහීම් නැති නිවන දන්නාව, නිවන දන්න, ඇදහීම් නැ නිවන දන්නවා. එවගේම සම්දි සිඳහැරලා, සම්දි සිඳලා එක බද්ධ වෙන්න පුළුවන්, භවයෙන් භවයට ගමන් කරන්න පුළුවන්. මේ අවස්ථාවන් උතනකදී හරි සිඳිනවා නම් අපි ඒකට කියන්නේ සම්දි සිඳිනවා කියලා. සම්දි සිඳලා නැසු අවකාශ ඇති, අහපු නැති මේ අවකාශ ස්වභාවයක් ඇති. අවකාශ ස්වභාවයක් කියලා අපි සාමාන්‍යයෙන් ධර්මයේදී කියන්නේ එතන හිස් බවක් තියෙන්නේ, ඒ අවකාශ ස්වභාවය ඇති. යම් පුද්ගලෙ අවකාශ ස්වභාවය තියෙන යම් පුද්ගලෙ ඉන්නවා නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම උත්තම ගණේ පුරුෂයෙක්, ඒකාන්තයෙන්ම උතුම් පුරුෂයෙක් කියලයි මේ ධර්මයේදී බුදුහාමුදුරුවෝ මේ ගාථාව පැහැදිලි කරලා මහා සංඝරත්නයට
චේතනාව සිද්ධ කරන. පින්තුනි, සරියුත් හාමුදුරුවෝ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතරත්යි. ඇතැම් වෙලාවට යම් යම් ධර්මකාරණා පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ ඒ සඳහා උපයෝගී කරගන්න යොදා ගන්න. පටිපුච්ඡා ව්‍යාකරණයෙන් හෝ විවිධ දේශනා ක්‍රම වලින් බුදුහාමුදුරුවෝ බණ කියනවා. ඒ බණ කියනකොට ඇතැම් වෙලාවෙදී සරියුත් හාමුදුරුවෝ තමන්ගේ ධර්ම දේශනා මාතෘකා වඩා හරවත් වෙන්න අහන් ඉන්න ශ්‍රාවකයාට ඒ ධර්මය වඩා හොඳින් කාවා දෙන්න සරියුත් හාමුදුරුවෝ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍ර නිසා බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ සම්බන්ධ කරගන්නවා. ශාසන ඉතිහාසයේ තුල බොහෝ අවස්ථාවන් වලදී ඒ කියන කාරණාව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එක දවසක වනගතව ආරණ්‍යගතව ඉන්න භික්ෂූන් වහන්සේලා 39ක් බුදුහාමුදුරුව බැහැ දකින්න, බුදුහාමුදුරුවන්ට වන්දනා කරන්න, බුදුහාමුදුරුවන්ගෙන් අනුශාසනා සමටහන් ගන්න කියලා බුදුහාමුදුරුව වැඩ හිටපු ආරාමෙට වැඩම කළා. ආරාමෙට වැඩම කළාම බුදුහාමුදුරුවන්ට මෙයත්තන්ගේ හේතු සම්පත්තීන් දැකලා උන්වහන්සේ සම ඥාණයෙන් කල්පනා කරනවා මේ හැම කෙනෙකුටම රහත් බෝධියටපත් වෙන්න මේ නිවන අවබෝධ කරගන්න තරම් වාසනා ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ අයගේ මේ වාසනා ශක්තිය වඩා හොඳින් ඉස්මතු කරන්න පුළුවන් පින්කමක්, ඉස්මතු කරන්න පුළුවන් ධර්මයක් අද දවසේ දේශනා කළ යුතුයි. ඒ මොනොත් මේ අයට මේ දහම වඩා හොඳින් පැහැදිලි වෙනවා. වාසනා ගුණයක් තිබුණා කියලා ඒ වාසනා ගුණය ඉබේම බලාගෙන ඉතිහාම විපාක දෙන්නේ නැහැ. වාසනා ගුණයක් විපාක දෙන්න උත්සාහයක් සහ ඒ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. සාමාන්‍ය ජීවිතයේදී හැමෝම ළඟ යම් යම් මට්ටමකින් මේ වාසනා ගුණය අපි ධර්මයේදී කියන පුබ්බේකත පුඤ්ඤතා කියන ශක්තිය තියෙනවා. ඇතැම් වෙලාවකදී අපි ළඟ තියෙන දුර්වලකම අපි තුළ තියෙන මේ ස්වශක්තිය මේ වාසනා බලය ගුණය පුබ්බේකත පුඤ්ඤතා කියන ගුණය හඳුනගන්නේ නැතුව කුසීතව කම්මැලිව එය තමන් ළඟට ගෙනත් දෙනකම් බලාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. දැන් බුදුහාමුදුරු මේ භික්ෂූන් වහන්සේලාගේ හේතු සම්පත් දැකලා භික්ෂූන් වහන්සේලා ඉදිරිපිට සරියුත් හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නය තමයි, සරියුත් හිමියනි, මගේ අග්‍ර ශ්‍රාවක හිමියනි, පුන පුනා වඩන ලද පුන පුනා වඩන සද්දේන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය නිවනට ඇතුළත් වෙනවා. එය නිවන කෙලවර කොට පවතිනවා. මේ සද්ධා ඉන්ද්‍රිය වගේම අනිත් ඉන්ද්‍රිය පහත් ඒ හා සමානයි. සද්ධා, විරිය, සති සමානයි. මේ ප්‍රශ්නේ අහුවාම සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට පිළිතුරක් හැටියට දේශනා කරනවා. මම අනුන් කියපු යම පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට කියනවා නිවන ලබන්න සද්ධා ඉන්ද්‍රිය වගේම විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ඕන. ඒ කියන ඉන්ද්‍රිය පහ අපි දර්ශනයේදී, අපි ධර්මයේදී කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පංච ඉන්ද්‍රිය කියලා. මේ ධර්ම කාරණා කොටස් පහ නිවන් සාක්ෂාත් කරගන්න හේතු වෙනවයි. මේ ධර්ම කරුණු පහම නිවනට හේතුවක් කියලා බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට ප්‍රශ්නයක් යොමු කළා. නායකත්වයට අවනත වීම කියලා කියන්නේ නායකයා කියන හැම දෙයක්ම එහෙමයි කියලා පිළිගැනීම නෙමෙයි. අපි යම් ආයතනයක යම් තැනක ක්‍රියාත්මක වෙනකොට ආයතනයේ දියුණුව කියන්නේ විකල්ප අදහස් තියෙන්න ඕන. විකල්ප අදහසක් යම් ආයතනයක නැත්නම්
විකල්ප අදහසක් යම් රටක නැත්නම් නායකයා ඒ විකල්ප අදහසට අවනත වෙන්නේ නැත්නම් සහනශීලීත්වය සුහදත්වය නායකයා තුළ ඉස්මතු වෙන්නේ නැත්නම් ඒ ආයතනවලට හොඳ දේවල් එකතු කරගෙන දීර්ඝ ගමනක් යන්න බෑ. දැන් මේ ඇත්ත දන්නවා අපේ ශාසනය මේ 2660 දක්වා මේ මොහොත දක්වාම පවතින්නේ බුදුහාමුදුරුවෝ නායකයෙක් හැටියට. මේ වෙලාවකදීවත් ඒකාධිපතිත්වයෙන් යුක්තව තීරණ තීන්දු ගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ ඇතැම් වෙලාවකදී කියන ධර්ම කාරණාව ශ්‍රාවකය ප්‍රශ්න කරමින් තමයි පිළිගත්තේ. ඒ එකදු වෙලාවකවත් බුදුහාමුදුරුවෝ ඒ අයත් එක්ක තරහවක් අමනාපයක් ඔවුන් තනතුරු වලින් ඉවත් කරන්න ඕන කියලා හිතුවේ නැහැ. ඇයි? ඒක තමයි නියම කල්යාණ මිත්‍ර සේවක සම්පත්තිය කල්යාණ මිත්‍ර අනුගාමිකත්වය කියලා. මේ වගේ විකල්ප අදහසක් තිබ්බහම අලුත් අලුත් දේවල් අලුත් විදිහට ගැලපෙන ආකාරයෙන් මේ ආයතන සංස්ථා පවත්ව ගන්න හේතු වෙනවා. සරියුත් හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ ඇහුවාම ප්‍රශ්නයක්. සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට තියෙන ගෞරවය කියන්නේ වෙනම කාරණාව. ඒ ගෞරවය මත ඉඳලා අර අහන ලද ප්‍රශ්නයට එහෙයි හෝ එහෙමයි කියලා අනුමත කිරීමක් සිද්ධ කළේ නැහැ. ඒ වෙනුවට සරියුත්හාමුදුරුව දේශනා කරන බුදුහාමුදුරුවන්ට භික්ෂුන් වහන්සේලා ඉදිරිපිට මම අනුන් කියන කිසිම දෙයක් පිළිගැනීමට පිළිගන්නවා කියන තැනක නැහැ. තමන්ට වැටෙන්නේ නැත්නම් තමන්ගේ නුවණට ගොදුරු වෙන්නේ නැත්නම් අනුන් කියන පළියට පිළිගැනීම සුදුසු නැහැ. මාගේ වැටීමයි මාගේ වැටීමේ ස්වභාවය මතයි මම යමක් පිළිගන්නේ. එය බුද්ධි ගෝචරද කියලා බලනවා කියලා සරියුත් හාමුදුරුව බුදුහාමුදුරුවන්ට දේශනා සඳහන් කරනවා. ඒ වගේම සරියුත් හාමුදුරුව බුදුහාමුදුරුවන්ට නැවත පැහැදිලි කරනවා බුදුහාමුදුරනේ යම් කෙනෙක් යම් කාරණයක් ඒකාන්තයෙන්ම දන්නේ නැත්නම් නොදැකේ නම් දකින්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂයෙන් එය යථාභූතයෙන් යුක්තව හඳුනාගන්නේ නැත්නම් නුවණින් ස්පර්ශ කරන්නේ නැත්නම් එබඳු අය මේ කියන කාරණා අනුන් විසින් කීවක් කියලා අනුන් විසින් කිව්ව දෙයක් කියලා කල්පනා කරලා මෙය සද්ධාවම නිවනට ඇතුළත් කියලා මම විසින් පිළිගන්නේ නැහැ කියලා සරියුත් හාමුදුරුව බුදුහාමුදුරන්ට පැහැදිලි කළා. මරට ගෝචර වෙන්න ඕන, තමන්ගේ බුද්ධියට ස්පර්ශ වෙන්න ඕන, අවුර නැති දෙයක්, දැක්කේ නැති දෙයක්, තමන්ට අවබෝධ නොවන දෙයක් ඒ ආකාරයෙන් පිළිගන්නට යාම නියම දියුණු ආයතනයක් හෝ සමාජයක් අපේක්ෂා කරන පිරිසකට උචිත නැහැ. පුතග්ජන හාමුදුරු මේ දේශනාව අහලා සරියුත් හාමුදුරන්ට චෝදනා කරනවා. චෝදනා කරමින් කියනවා සරියුත් හාමුදුරුව බුද්ධ ගෞරවය නැතිව සරියුත් හාමුදුරුව බුදු හාමුදුරුව පිළිබඳව ගෞරවයෙන් තොරව ඉතාමත්ම අයහපත් විදිහට තමයි බුදු හාමුදුරුව අහන ලද ප්‍රශ්නෙට පිළිතුරු. අන්න ඒ වෙලාවේ බුදු හාමුදුරුව මේ ගාථාව දේශනා කරලා පැහැදිලි කරනවා මහණෙනි සරියුත් හිමියන් වඩා නිවැරදි සරියුත් හිමියන් වඩාම යහපත් ඇයි සරියුත් හාමුදුරුව උන්වහන්සේගේ ප්‍රඥා බලය පෙන්වුවා උන්වහන්සේ ඇදහිීම් මාත්‍රයක්ම පිළිගන්න සූදානම් කෙනෙක් නෙමෙයි එහෙම කියලා සරියුත් හාමුදුරුව වර්ණනා කරලා මහා සංඝරත්නයට මේ ගාථාවෙන් ධර්ම දේශනාවන් කළා. පින්තුනි සාමාන්‍ය අපි සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මේ පංච ඉන්ද්‍රිය කියන එක බුද්ධත්වයට රහත් බෝධියට අවශ්‍ය ගුණයක්. මෙතෙන්දි කියන්නේ මේ කියන කාරණා පහම අත්‍යවශ්‍යයෙන්ම නිවන සඳහාම හේතු වෙනවා. මේ කාරණා ව නිවන කෙලවර කොට පවතිනවා කියන එකට තමයි සරියුත් හාමුදුරුව එකග වෙන්නේ නැත්තේ. ඒ නිවැරදි වෙන්න පුළුවන්. ඒකපාර සරියුත් හාමුදුරුව එකග වෙන්නේ නැහැ.
ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රියක් හැටියට ශ්‍රද්ධාව පවත්වාගන්නේ නැතුව මේ නිවන සාක්ෂාත් කරන්න බෑ. වීරියත් අපේ ජීවිතවල අත්‍යවශ්‍ය සාධකයක්. කම්මැලියෙකුට කුසීතයෙකුට සරුවත්සාමුදුරුම දේශනා කරනවා, මම කම්මැලියේ කුසීතයේ කීන වීරිය සහිත කෙනෙක් කවදාවත් දකින්නවත් කැමති නෑ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධන විනාශමුඛවලදී අලසකම කම්මැලිකම එක ධන විනාශමුඛයක්, එහෙම නැත්නම් ඒක අපායමුඛයක් කියලා. භෞතිකව ගත්තත් ආධ්‍යාත්මිකව ගත්තත් වීරියෙන් තොර ගමනක් ඇත්තේ නෑ. එනිසා තමයි දස්ස පාරමිතා සම්පූර්ණ කරද්දී මේ වීරිය පාරමිතාවක් හැටියට පූර්ණේ කරන්නේ. පංචේන්ද්‍රියවල වීරිය අත්‍යවශ්‍යයි. වීරිය කියලා කියන්නේ කැපකිරීම කරන්න පුළුවන්කම. වීරිය නැති කෙනෙකුට කැපකිරීම කරන්න බෑ. එතකොට සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල වීරිය කියලා කියන්නේ එක ගුණයක්. සතිය, සිහිය, යොනිසෝ මනසිකාරය, සතර සතිපට්ඨාන දිනං කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, බුද්ධත්වයට යනකොට සෑම පුතුවරේක්ම සරලවම කරන ලද බෝසතාණන් වහන්සේ නමක්ම සරලවම කරන ලද භාවනාව ආනාපාන සති. ඒ තමයි සරලම අවස්ථාව. ආනුස්ම ගන්නවා, ආපාන පහත හෙලනවා. සති කියන්නේ සිහිය පිහිටවනවා. ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීම පිළිබඳව සිහිය පිහිට. සිහියෙන් තොරව මේ කියන දහමක්වත් ඔබ ඉගෙන ගන්න ධම් කරුණක්වත් ආයතනය තුළ ඔබට පවරපු රාජකාරියක්වත් නිසි පරිදි කරන්න බෑ. නිවනට යන ගමනේදී මේ පංච ඉන්ද්‍රිය තුළ සතිය අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව විවාදයක් නෑ. සමාධි. සමාධිය එක අවස්ථාවකදී හිත එක අරමුණක තියෙන ඕන. බණහන. බණහන ගමන් ඔබ වෙන වෙන අරමුණු වලට මේ හිත යොමු කළොත් හිතේ ස්වභාවය දුර ගමන් යන එක. හිතේ ස්වභාවය තමයි සසල බව, චංචල බව. ඒත් ඔබ ධර්ම කාරණාවකදී මේ බණ අහන අවස්ථාවේදී හෝ පින්කමක විහිිත එතන නැති වුණොත් සංවර්ධනය වෙන්නේ හිත පංචස්කන්ධයෙන්. හිත සංවර්ධනය වෙන අනිත් දේවල් සංවර්ධනය වෙන්නේ නැහැ. එහෙම සංවර්ධනය නොවන ටිකක් ඔබ බණ මඩුවක හෝ පින්කම් තැනක තියාගෙන සංවර්ධනය වෙන මනස එතන තිබෙන්නේ නැති වුණොත් ඒක ලොකු අඩුවක්. අපි බලාපොරොත්තු වෙන අරමුණට යන්නේ ඒක බාධා. ඒ නිසා සතිය සිහිය ඉන්ද්‍රිය, සමාධිය ඉන්ද්‍රිය. සිහියෙන් යුක්තව සමාධිගත වෙනකොට ඒක අරමුණක මේ හිත පවතින. ඒක අරමුණක හිත පවතිනකොට ධාරණය වෙන ප්‍රමාණය වැඩි. ඕනම අවස්ථාවකදී කිහිම ආධ්‍යාත්මික ජීවිතේ විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේ තුලත් අපි මේ කාරණාව පුරුදු කරන්නේ. ඊළඟ කාරණාව තමයි ප්‍රඥා. ප්‍රඥාව මේ ඉන්ද්‍රිය පහෙන් එක ඉන්ද්‍රියක්. මේ කියන කරුණු පහ නිවන සාක්ෂාත් කරන්න අවශ්‍යයි. ඒ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරන්නේ මේ කරුණු අවශ්‍ය නැහැ කියලා නෙමෙයි. හැබැයි උන්වහන්සේ මේ දේශනා කරන්නේ මේ කියන කාරණා ටික එහෙමයි කියලා මම පිළිගන්න සූදානම් නැහැ. මට මගේ දැනුමට, මගේ විෂයට මට ඒක ගෝචර වුණාමයි මම ඒ දේ පිළිගන්නේ. එහෙම කියලයි බුදුහාමුදුරුවන්ට සරියුත් හාමුදුරුවෝ තමන්ගේ අදහස පැහැදිලි. බුදුහාර බොහොම කැමැත්තෙන් සරියුත් හාමුදුරුවන්ගේ මේ තියෙන ඥාන ශක්තිය සම්බන්ධයෙන් ලොකු පැහැදීමක් හදාගත්තා. ඒ පැහැදීම එමමයි අරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලා මේ කාරණාව මේ දේශනාව අහලා තමන්ගේ හේතු සම්පත්තියෙන් නිසා රහත් බෝධියට පත් වුණා. ඒ රහත් බෝධියට පත් වුණේ මේ ගාථාවෙන් කියවෙන ධර්ම කාරණාව නුවණින් තේරුම් ගත්ත නිසා.
අද දවසේ අපිට වනාන්තර ගත වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන ගිහියන්ට තමන්ගේ සියලු බැඳීම් වලින් ඉවත් වෙලා මේ බුදු දහම උගන්වන මේ නිදහස් බව එක අවස්ථාවකදී ලබන්න බැහැ. නමුත් මේ කියපු කාරණාව සරියුත් සාමුද්‍රුව මෙතෙන්දී අවදි කරන කාරණාව අපේ එදිනෙදා ජීවිතවලට ඔබේ දරුවගේ අධ්‍යාපනයට ඔබේ රැකියාවට එදිනෙදා සමාජයත් එක්ක සහසම්බන්ධතාවයන් හදා ගන්නකොට වැරද්ද නිවැරද්ද නුවණින් කල්පනා කරනකොට බොහොම උපකාර වන ධර්ම කාරණා. ඉන්නතුනි මම මේ ධර්ම කාරණාව පැහැදිලි කරද්දී ඔබට වඩා සමීප අපේ උපදේශ කතාවක් සත්‍ය කතාවක් මේ සත්‍ය කතාව ධර්මයට ධර්මයේ තියෙන කාරණාවක් නෙමෙයි ඔබ දන්න දෙයක් ඇතැම්මැත්තු මේ කාරණාව දන්නවා පැහැදිලි කළොත් ඔබට මේ කියන ධර්ම කාරණාව වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් ඔබ දන්නවා මේත්තු දන්නවා ස්වරින් කියන සරසවි විත් මූර්තියක් ඉතාලියේ ස්වරින් විශ්වවිද්‍යාලයේ දිග ඉතිහාසයකට උරුමකම් කියන විශ්වවිද්‍යාලය මේ විශ්වවිද්‍යාලේ ගේට්ටුව ළඟ දොරටුව ළඟ පිළිම දෙකක් තියෙනවා එකක් තමයි කිරිගරුඬ වලින් හදපු මේ දෙකම කිරිගරුඬ එකක් වම් පැත්තේ රාජාලියේ කිරුපිය වම් පැත්තේ රාජාලියේ කිරුපිය දකුණු අත පැත්තේ තියෙනවා අශ්වයේ කිරුපිය වම් අත පැත්තේ රාජාලිය දකුණු අත පැත්තේ අශ්වයේ දැන් ස්වරින් විශ්වවිද්‍යාලේ ලාංඡනය තුලත් මේ මූර්ති දෙක තියෙනවා දැන් අපිට තියෙන ගැටලුව බොහෝ පිරිසකට තියෙන ප්‍රශ්නේ තමයි මේ රාජාලියගෙනු අශ්වයා කියන මූර්තියෙනු මොනවද සංකේතවත් කරන්නේ සමහර වෙලාවට අපේ රාජ්‍ය ලාංඡනයේ දීකරලක් තියෙනවා අපි ඒකෙන් කත්‍රිකත්වය ඒ තුල තියෙන සෞභාග්‍ය මේ පුංකලස මේ ආදී කොටති වස්තුන් තුල අපි අපේක්ෂා කරනවා අපි ඒක පිළිබඳව දන්නේ එවගේම සිංහ අපේ ධාතික කුඩි සිංහාගේ හතර පැත්තේ කොන් හතරේ බෝපත්‍ර හතරක් තියෙනවා එකේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ පෙන්눔 කරනවා කියන එක මෙත්තු දන්න. ඔබ නියෝජනය කරන ඔබ රැකී ආරක්ෂාවන් වල යෙදෙන මේ කුංචි දරුවෝ අධ්‍යාපනය ලබන ආයතනවල ලාංඡන ලෝගෝ එකක් තියෙනවා. ඒ තුල පෙන්눔 කරන කාරණාව ආදර්ශ පාඨය ඔබ දන්න. මෙතනදී රාජාලියගෙනු අශ්වයගෙනු නිරූපණය කරන කාරණාවක් වෙන සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කියන්නේ රාජාලි නිදහසේ විශාල දුර ප්‍රමාණයක් තියාගෙන එවගේම අශ්වයා කියලා කියන්නේ වේගයෙන් ගමන් කරන සාර්ථකත්වයේ සංකේතය හැටියටයි බෝවැත්තු කල්පනා කරන්නේ මේ මූර්ති දෙකෙන් කියලා. එතකොට සාමාන්‍ය විවහාරෙදී මේ රාජාලියත් මේ අශ්වයත් කියන ලාංඡන දෙක ඇතුළේ අපි කල්පනා කරනවා මෙන්න මේ කියපු අදහස තමයි පෙන්වන්නේ මේ කියපු අදහස තමයි පැහැදිලි කරන්නේ. හැබැයි ස්වරින් විශ්වවිද්‍යාලේ ඉතිහාසයේ හදාරන කෙනෙකුට ඉතාමත්ම නිවැරදිවම පැහැදිලි වෙන කාරණාව තමයි මේ දෙකම නෙවෙයි මේකින් කියන්නේ. මේ රාජාලිය නිදහසේ දසදහස් ගණන් පියාඹන ඒ නිදහසේ පියාඹන්න පුළුවන් කියලා කියවෙන සංකේතය නෙවෙයි මේ රාජාලියකින් දෙන්නේ. ඇත්තෙන්ම මේ ඉන්න රාජාලිය උසගින්නේ නියගිය රාජාලිය.
රාජාලියට හොඳට පියාඹන්න පුළුවන්. මේ අහසේ පියාඹන්න තරම් ශක්තිමත් පියාතු දෙකක් මේ රාජාලියට තියෙනවා. රාජාලිය පියාඹන්න පුළුවන් කුසලතාවයේ පුරුදු කළා. ඒක ප්‍රබුණ කළා. හැබැයි ඌට ඔහු ළඟ තිබුණ දුර්වලකම. ඒ දුර්වලකම පියාඹන්න පුරුදු වුණාට ඔහුට ආහාර සොයා ගැනීම පිළිබඳව උපායක් මේ රාජ්‍යාලියට තිබුණේ ඒ ඒ උපාය මෙයාට අමතක වුණා. දැන් රාජ්‍යාලිය ලෝවට පියාඹන්න දවස පටන්ගෙන දවස් පහක් විතර යනකොට රාජ්‍යාලියට කුසගින්නයි. මේ කුසගින්න නිසා රාජ්‍යාලිය මැරෙනවා. ඒ වගේම තමයි මේ අසරූපී. මේ අසරූපෙන් කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ දව සම්පන්න වේගයෙන් සාර්ථකත්වයේ කරා යනවා කියලා. ඒත් මෙතන තියෙන අසරූපෙන් පෙන්වන අස්සයගේ සම නැහැ. සම නැති අස්සේ තමයි ඉන්නේ. දැන් මේ අස්සයගේ පළමු අයිතිකාරයා මෝල් අයිතිකාරයා. මෝල් හිමියෙක්. එක දවසක අස්සයා දෙවියන්ට ඒගොල්ලන්ගේ විශ්වාසයට අනුව ඒගොල්ලෝ දෙවියන්ට පැමිණිලි කරනවා. තමන්ගේ ස්වාමියා තමන්ට වැඩියෙන් වැඩ කරන්න බාර දුන්නා. ඒ නිසා තමන් වෙන අස්වාරෝහකගේ නිවසට මාරු කරනවා. මේ අස්වාරෝහකගේ නිවසට මාරු කළාම ඒ ඉතින්දි මෙයාට ආහාර නැවත පැමිණිලි කළාම මේ අස්වාරෝහකයා බාර දෙනවා සපත්තු කරුවෙක්. සපත්තු කරුවා හොඳට කන්න බොන්න දෙනවා. මෙයා පුස්තිමත් වෙනවා. වැඩි කාලයක් මේ විදිහට යන්න උනේ නැහැ. මේ සපත්තු කරු අස්වාරෝහකයාගේ හැම ඉවත් කරලා තමන්ගේ හම් භාණ්ඩ නිෂ්පාදනයට හැම යොදා. දැන් මේකින් කියවෙන කාරණාව කුසගින්නෙන් දිලිඳු කමින් වේදනාවෙන් යම් කෙනෙකුට බේරෙන්න පුළුවන්. කුසගින්නෙන් දිලිඳු කමින් වේදනාවෙන් යම් කෙනෙකුට බේරෙන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික නොවන දැනුම එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය චින්තනමය ශක්තිය මේ ජීවිතයේදී ඇත්ත නැත්ත තේරුම් අරගන්න පුළුවන් හැකියාව යමග්ඥා බැලුවා මේක යථාර්ථය බුද්ධියෙන් තේරුම් ගන්න පුළුවන් බව යමෙකුට නැත්නම් ඔහුගේ ජීවිතය අනතුරු. ඔහුගේ ජීවිත අනතුරු. එනිසා කුසගින්නවත් වේදනාවවත් මේ ජීවිතේ දිලිඳුකමවත් ප්‍රශ්නයක් නෙවෙයි. නිසා ඔබ තුල කුසගින්න තියෙන්න පුළුවන්, දිලිඳුකම තියෙන්න පුළුවන්. යම් යම් කාරණා සම්බන්ධයෙන් වේදනාත්මක අවස්ථාවලට ඔබ මුහුණ පාල වෙන්න පුළුවන්. ඒක අපි හැමෝටම පොදු. නමුත් මෙතෙන්දී අපි කල්පනා කරන වඩා යහපත්ම කාරණය තමයි ප්‍රායෝගික ජීවිතයේදී යමක යථාර්ථය ඒ විදිහට දකින්න පුළුවන්. මතු පිටින් කියවෙන කාරණාව එහෙමයි කියලා පිළිගන්නේ නැතුව ඒ ගැන පොලින් විශ්ලේෂණය කරලා හඳුන ගන්න පුළුවන්. යම් පිරිසක් කියන නිසා ඒ දේම කරන්න පෙළඹෙන්නේ නැතුව මේ බුද්ධියට ගෝචර වෙන කාරණාවන් ජීවිතේ අත්හදා බලන්න පුළුවන් නම් මේ රාජාලියටත් මේ අස්සයටත් අර අවාසනාවන්ත තත්ත්වයකට අවාසනාවන්ත තත්ත්වෙට කවදාවත් මුහුණ පාන්නේ නැහැ. දැන් මේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙට දෙන දාර්ශනික පිළිතුර මේ සියලුම කාරණාවලින් පින්නතුනේ පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් උන්වහන්සේ මේ පිළිතුර දෙන්නේ මේත වසර 2600කටත් පෙර කාලෙකින්. ඉතින් මේ ගාථාවේදී බුදුහාමුදුරුවෝ සරිස්සාමුදුරන්ගේ ක්‍රියා අගය කරා. උන්වහන්සේ තුල තිබෙන්නේ ඇදහිීම් නැති බව.
උන්වහන්සේ තුළ තිබුණ ඇදහීම් නැති බව බුදුහාමුදුරුව වර්ණනාත්මකව මහා සංඝරත්නයට දේශනාවක් හැටියට සිද්ධ කරා. මෙතෙන්දී අපි අස්සද්දෝ කියලා කියන මේ ගාථාවේ අස්සද්දෝ කියලා කියන්නේ මෙන්න මේ කාරණා. අස්සද්දෝ කියන්නේ ඇදහීම් නැති බව. යම් දෙයක් යම් කෙනෙක් කිව්වහම භක්තිය මත එයම හරි කියලා පිළිගන්නවා කියන එක සුදුසු දෙයක් නෙමෙයි. එහෙයි එහෙමයි ඔබතුමාම තමයි නිවැරදි. ඔබතුමා හැර වෙන කෙනෙක් මේ පුතුවට ගැළපෙන්නේ නැහැ. ඔබටමයි මේ දේ කරන්න පුළුවන්. වෙන කාටවත් බෑ කියලා වැඩි වැඩියෙන් කවුරු හරි ඔබව වර්ණනා කරනවා නම් එතෙන්ද ටිකක් එයා පිළිබඳව අපි විමසිලිමත් වෙන්න ඕන. බුදුහාමුදුරුව භික්ෂුවටත් නිතරම දේශනා කළේ මහණෙනි කීර්ති ප්‍රශංසා ලාභාදිය බොම් බයන්න. තමන්ට ඒ තත්වය තනතුරු තානාන්තර නැති වුණාම අර වර්ණනා කරපු පිරිසම තමයි ඉස්සෙල්ලම එතනින් ඉවත්. එනිසා යම් වෙලාවක අර අපි මුලින් සඳහන් කරපු විදිහටම විකල්ප අදහසක් යමේ හොඳ විදිහට ඉදිරිපත් කරනවා නම් ඔබ නම්‍යශීලී වෙන්න ඕන, අපි නම්‍යශීලී වෙන්න ඕන, ඒ දේ පිළිගන්න. එතකොට ඒ නායකයාට පැවැත්මක් තියෙනවා, ඒ ආයතනයට පැවැත්මක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ අදහනවා කියන එක අපේ දර්ශනයට අනුව වැදගත් දෙයක් නෙමෙයි. අදහනවා කියන එක වැදගත් දෙයක් නෙමෙයි. ඔබ කවුරුවත් අදහන්නේ ඔබ යමක් තේරුම් ගන්න ඕන, යමක් තේරුම් ගන්න ඕන අදහිම් වලට යන්නේ නැහැ. දැන් කාලාම සූත්‍රය මෙහෙත් දන්නවා. අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය මේ අදහිම් වලින් ඉවත් වෙලා තමන්ගේ බුද්ධිය මේ සරියුත් සම්බුදුරුව පැහැදිලි කරපු ධර්මකාරණාව පැහැදිලි කරන අවස්ථාවක් මේ කාලාම සූත්‍රයේ දිඳි කියනවා. කාලාම වැසියන්ට ඇදහීම් කියන එක කරන්න එපා, ඒක සුදුසු නෑ. මොකද බුදුහාමුදුරුවෝ කාලාමයන්ගේ ගමට ගියහම, කෙසපුත්තේට ගියහම කාලාමයේ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා පැහැදිලි කරනවා, බුදුහාමුදුරනේ අපේ ගමට අපේ මේ ප්‍රදේශයට එන බොහෝ ශාස්ත්‍රවලු කියන්නේ තමන්ගේ දර්ශනය තමයි නිවැරදිම දර්ශනය. අන්‍ය හැම දර්ශනයක්ම වැරදි. ඔබගේ දර්ශනය තමයි මේ නිවැරදි වෙන්න ඕන කියන එක තමයි ඇත්ත කියලා කියන්නේ. දැන් ඔබ වහන්සේ අපිට කියන්නේ එහෙමද? බුදුහාම දේශනා කරනවා නෑ. මම ඔබට කියන්නේ නෑ මගේ දර්ශනය නිවැරදි. ඔබ යමක් පිළිගන්නකොට, ඔබ යමක් අවබෝධ කරගන්නකොට කාරණාවන් මත ඒ කරුණ වලට අනුකූලවයි අවබෝධ කරගන්න ඕන. ඉතින් බුදුහාරෝ දේශනා කරනවා මා අවස්ථාවෙන් අවස්ථාව යමක් පිළිගන්නකොට මෙන්න මේ කියපු කරුණ වලට අනුව යමක් පිළිගන්න. මානුෂ්‍යේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේ මා බබ්බ රූපකාය මා සමනෝ නගරු මා තාත්ත හේතු මා නය හේතු මා ආකාර පරිවිපක්කේන මා දිප්ති නිච්චා වක්ඛන්තිය. දැන් උනාට පැහැදිලි කරනවා යමක් පිළිගන්නකොට මෙන්න මේ අවස්ථාවන්ට අනුව පිළිගන්න, මෙන්න මේ අවස්ථාවන්ට අනුව පිළිගන්න එපා. පිළිගද්දී මානුෂ්‍යේන ඇතුළ පමණින් යම පිළිගන්න යන්න එපා, එය සුදුසු නෑ. පරම්පරා පරපුරෙන් පැවතාවය කියලා, පරම්පරාගතව පැමිණියාය කියලා, පරම්පරාවෙන් තමන්ට උරුම වුණාය කියලා යමක් පිළිගන්න සූදානම් වෙන්න එපා. පාරම්පරිකවත් ඇතැම් වෙලාවට වැරදි සහගත දේවල් තියෙනවා. අපි අපේ රාජ්‍යාවලිය පිළිබඳව ගෞරවයෙන් කතා කරනවා. හැබැයි ඇතැම් රජවරු කරපු ක්‍රියාකාරකම් බැලුවහම අපිට රජවරුන්ගේ හොඳ දේවල් වගේම
රජවරු කරපු සමහර සදාචාර විරෝධී දේවල් පිළිබඳව විවේචනයක් තියෙනවා. ඒකෙන් එයාගේ ඔක්කොම හොඳ නැති වෙන්නේ. නමුත් සදාචාර විරෝධී රාජ්‍යත්වය මත මේ ඇති කරගන්න සමහර තීරණ තීන්දුව ගැන රජතුමාට ගෞරවය තිබ්බට ඒ ක්‍රියාකාරකම් එක්කේ ගෞරවය අපිට සුපිට නැහැ. එහෙම නැති වෙනවා. දැන් පරම්පරාවෙන් එන හැම දෙයක්ම හොඳ නැහැ. පරම්පරාවෙන් එන හැම දෙයක්ම නරකයි කියලා කියන්නේ නැහැ බුද්ධියට බලන්න. පිටක සම්පදානේ සමහරු මේ වැරද්ද කරනවා. සමන්ගේ ආගමික ග්‍රන්ථයේ මෙන්න මෙහෙම කියනවා. දැන් ආගමික ග්‍රන්ථයක් විවිධ අවස්ථාවන් වලදී සංස්කරණයට ලක් වෙන්න පුළුවන්. ඔබ බුද්ධිමත් වෙන්න ඕන ආගමක ධම්මාගමක සාමාන්‍ය ධමක් සටහන් වුණාට ඔබේ බුද්ධියෙන් බලන්න මේ කියපු කාරණාව කොච්චරනම් සාමාන්‍ය ජීවිතයේදී බුද්ධිගෝචරද දෙහිම බලන්න ඕන. කියන දේ පොතේ තිබ්බට එහෙම්ම පිළිගැනීමක් නෑ. දැන් අපි ගැමි වහරේ කියනවනේ මහදෙන මුත්තා සහ ගෝලියෝ පිරිස නිතරම පොත පෙළලා තමයි ප්‍රශ්න වලට උත්තරේ. මහදෙන මුත්තත් එහෙමයි ගෝලියෝත්. දැන් එක ගුරුවරේ නිතරම තමන්ගේ ගෝලයට කියනවා මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් පොත බලන්න. දැන් ගෝලය හැම වෙලාවෙම පොත බලන. කෑම ඉරුණත් පොත බලන. වෙන දෙයක් අඳුමක් හදන්නේ කියත් පොත බලන. ඒතර පොතේ හැටියට තමයි මේ ගුරුවරයා වැඩ කළේ. ගෝලයත් ඉතින් ඒ විදිහටම හරියට. එක දවසක ගෝලයායි ගුරුවරයායි ඒ දණ්ඩක යනකොට ගුරුවරයා වතුරට වැටෙනවා. ගුරුවරයා වතුරට වැටෙනවා. දැන් ගුරුවරයා ගිලිනවා. උඩ යනවා යට යනවා. ගෝලයා උඩට ඉඳගෙන පාලමේ කොටකේ නම් පොත පෙරලනවා. දන්නේම නැතුව පොත පෙරලා කරුණු වෙනකොට ගුරුවරයා ගිලිලා මැරෙනවා. ඒ නිසා පොතේ තියෙන හැම දෙයක්ම නිවැරදි මේ අහවල් පොතේ මෙහෙම තිබ්බ කියන එක අපිට ඒ ආකාරයෙන් පිළිගන්න බෑ. ඒක නිවැරදි වෙන්නත් පුළුවන් යම් වෙලාවට දෝෂ සහගත වෙන්නත් පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී අපි කරන සමහර ක්‍රියාකාරකම් එක්ක මේ කියනදී අපිට පැහැදිලි වෙනවා. පොතේ තිබ්බය මම පොතේ ගෞරව කරන්න ඕනේ කියලා එකක් නෑ. ඔබ ඔබේ බුද්ධියට අනුව බලන්න මේ කරන දේ කොච්චර පාරම්පරිකව වෙන්න පුළුවන්, අම්මා තාත්තකින් උරුම වුණා වෙන්න පුළුවන්. හැබැයි ඒ පොතේ තිබ්බා කියලා පිළිගන්න සූදානම් නෑ. ඒ වගේම ආයිති කිරාය. කවුරු හරි කිව්වොත් මෙසේ වුණා කියලා. කවුරු කිව්වොත් මේක මෙසේ වුණා කියලා. ඒක පිළිගන්න යන්නේ කොහොමද? එසේ විය හැකිය කියලා මා බබ්බ රූපතා එසේ විය හැකිය කියලා පිළිගන්න යන්නත් එපා. එසේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තට මෙහෙම දෙයක් නැහැ. කියන්නේ දුනු පොල් කට්ටේ කිඹුල්ලෝ දකින්නවත් කියලා. එහෙම දෙයක් පලාතක අහලකවත් නැහැ. හැබැයි එහෙම වෙන්න පුළුවන් කියලා ඒක පිළිගන්න යන්න එපා. එහෙම වෙන්නත් පුළුවන්. ඒක නොවෙන්නත් පුළුවන්. වීම සහ නොවීම මත තමයි ප්‍රතිපලය. ඒක ඔබ බුද්ධියෙන් තමයි තීරණය කරන්නේ. තාක්කේ තර්කයට ගැළපුණා කියලා පිළිගන්න සූදානක සමහර ලාවට තර්කය කියලා කියන්නේ ඇත්තම නෙවෙයි. තර්කයට බොරුවක් ඇත්ත කරන්න පුළුවන්. ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරලා වැරදි කරු එළියේ කියලා නිවැරදි කරු ඇතුළට බන්දරාගාරයට ඇතුල් කරන්න පුළුවන්. දැන් අපේ අතීතයේ අපි අහලා තියෙන ගොයන්කොලේ නඩුති. ගොයන්කොලේ කියලා කියන්නේ ප්‍රාදේශීය විහාරයක්. මේ පිදුරු ගොඩක්, ගොයන් ගොඩක්, ගොයන් දස් ගොඩක් එකතු කරපු තැනක තමයි ප්‍රාදේශීය සමහර ප්‍රදේශවල ගොයන්කොලේ කියන්නේ. හැබැයි නීතිඥතුමා ගොයන්කොලේට මුවා වෙලා වෙඩි තියලයි කියලා කිව්වහම ගොයන්කොලයක් ගෙනල්ලා පෙන්නනේ. මිනිස්සුතුමනේ මේක තමයි ගොයන්කොලේ. මේකට මුවා වෙලා කොහොමද වෙඩි නඩුව පරාදයි. ඇයි ප්‍රාදේශීය විවහාරයේ ගොයම්කොලේ කියලා කිව්වේ ගොයම් දහක කොලයක් නෙවෙයි, ගොයම් ගොඩක්. ඒ ගොයම් කොට එකතු කරපු තැනට ගොයම්කොලේ කියලා කිව්වා. හැබැයි තර්කයේදී ඒක පරාදයි. තත් තර්කය ඥාන මාර්ගයක් නෙවෙයි,
තර්කයේ සැබෑ ඥාන මාර්ගයක් හැටියට අපි කල්පනා කරන්නේ. ඒ වගේම ණය හේතු න්‍යායානුකූලයි කියලා පිළිගන්නපා. න්‍යායට සමහර න්‍යායට ගැළපෙන ඒවා ප්‍රායෝගික ජීවිතයේදී ගලප ගන්න බෑ. මා දිට්ඨි නිච්ඡා නක්ඛන්තිය. තමන් දරන දෘෂ්ටියට තමන් දරන මතයට අනුකූලයි කියලා දැන් මම කළු කණ්ණාඩියක් දාලා මේ පරිසරය බැලුවොත් මට හැම දෙයක්ම කළු පාටට පේනවා. තොබ හැබැයි ඇත්ත පරිසරයේ කළු නෑ. මම නිල් පාට කණ්ණාඩියක් දැම්මොත් මේ හැම දෙයක්ම මට නිල් පාට. කොළ පාට දැම්මොත් මට හැම දෙයක්ම කොළ පාට. රතු පාට දැම්මොත් මට හැම දෙයක්ම රතු පාට. කහ පාට කණ්ණාඩියක් දැම්මොත් මට හැම දෙයක්ම කහ. මට හිතේකම කහ උණ හැදෙනවා. මට කහ උණ හැදුනහම මම පරිසරය දිහා බලලා කියනවා මේ ගහකොළ හැම දෙයක්ම කහයි කියලා. හැබැයි ඇත්ත කහ නෙමෙයි. හැබැයි මට දකි මට පේන මගේ දෘෂ්ටියට අනුව මම යමක් පිළිබඳව විස්තර කරන්න ගියොත් ඒක සාර්ථක නැහැ. ඒ මට මේ ධර්මය දේශනා කරන තැන ඉඳලා එහා පැත්ත පේන්නේ නැහැ. එහා පැත්ත මට පේන්නේ නැති මට එහා පැත්ත දකින්න පුළුවන් කමක් නැහැ. එහා පැත්ත පේන්නේ නැති එහා පැත්තක් නැති නිසා නෙමෙයි මෙතන දෘෂ්ටියක් තියෙන්නේ. විත්‍යත වෙච්ච නිසායි මට එහා පැත්ත පේන්නේ නැත්තේ. ඒ මත ඉඳලා මට කියන්න බෑ එහා පැත්තක් නැහැ කියලා. ඒක තමයි අපි මේ ගමක් පිළිගන්නකොට මෙන්න මෙහෙමයි කියලා දෘෂ්ටිය මත එල්බිලා පිළිගන්නපා. කාලාම සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරන යමක් කුසල්ද අපකුසල්ද කියලා නුවණින් සලකලා බලන්න. අපි මෑතකදී දැක්කා එක පිරිසක් සත්ව දඩේමේ ගිහින් සත්තු මරලා අපි ලොකු විවේචනයක් ඒ සම්බන්ධයෙන් කළා. හැබැයි මෙයත් හිතන්න ඕනේ කැලෑවේ ඉන්න සත්තු ඝාතනය කිරීමත් විවේචනයට ලක් වෙන්න ඕන එකක් ප්‍රාණඝාතය. හැබැයි ඉතින් ගෙදර හදලා මස්සට හදනවය කෑමට හදනවයි කියලා සත්තු මේ ලෝකේ නේ. ඒක සත්තු නම් හැම එකම සත්තු. කෙනෙකුට ඌරා නරක් වෙන්න කෙනෙකුට හරක නරක් වෙන්න කෙනෙකුට තවත් සතෙක් නරක් වෙන්න බෑ. අකපණන් ඔක්කොම අකපයි. කැපයි නම් ඔක්කොම කැපයි. මේක ඔබ කුසල් අකුසල් මත බලන්න. අපි ගිහිල්ලා කුකුල් කූඩුවකට කුකුලෙක් වෙන්න අපිට මෙයා මරලා කෑමට සුදුසු විදිහට හදලා. කුකුළු ටිකක් අපේ ගෙදර ඇවිල්ලා අපි පෙන්නලා කියලා මෙන්න මෙයා අපිට කෑමට හදලා දෙන්න. අපි කැමති නෑ. මේක කුසල්ද අකුසල්ද? අපේ උත්සවයක් කියනවා. අපේ උත්සවයට අපි කියනවා අපිට මෙච්චර සත්ත්ව ප්‍රමාණයක් මරා ගන්න. දැන් ඒගොල්ලන්ට අනුව ඒගොල්ලන්ට උත්සවයක් කියලා අපේ ගම් වලට එලිකන මට මේ ජාතියින් මෙච්චර ඕන, මේ වර්ගයෙන් මෙච්චර ඕන, මේ වර්ගයෙන් මෙච්චර ඕන කියලා පෙන්නුවොත් අපි කැමති නෑ. එනිසා කුසල්ද අකුසල්ද කියලා හොයන්න ඕන. එහෙමයි යමක් පිළිගන්නේ. එහෙම නැතුව මේ කරුණුවලට අනුව ගමක් පිළිගන්නේ නැහැ. කුසල්ද අකුසල්ද කියලා බලන්න ඕනේ. ඒ වගේ යමක් සාවද්දිත නිර්වද්දිත කියලා නිකන් හරිද වැරදිද? කවුරු කොහොම කිව්වත් කොතනකදී කොයි විදියට අර්ථ විවරණය කළත් එය සාවද්දිත නිර්වද්දිත කියලා ඔබේ චින්තනයෙන් ඔබ බලන්න. ඔබ ඔබේ බුද්ධියෙන් බලන්න. ඔබ ආගමට හෝ ජාතියට හෝ යම් දෘෂ්ටියකට වහල් වෙන්නේ නැතුව ඔබ ඔබේ බුද්ධිය අවදි කරගෙන බලන්න. මේක කොච්චර හරිද? මට ගැලුවා මට විදිහ. මට බැන්න මගේ හිතට විදිහ. එතකොට ඒක බුද්ධියෙන් බලන්න. බුද්ධියේ මේ කාරණාව පිළිබඳව හිතලයි තීරණ ගන්නෙ. එහෙම නැතුව කවුරු හරි යම් තැනක කියන කාරණාවක් මත අපි තීරණ ගන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි යමක් කළහම ඒක නුවණැති අයගේ ගර්හවට ලක් වෙනවද නැද්ද, ප්‍රශංසාවට ලක් වෙනවද නැද්ද කියන එක කල්පනා කරන්න ඕන. අවසාන කාරණේ යමක් ක්‍රියාවට නම් වෙනකොට ඒ තුල යහපතක්ද වෙන්නේ, අයහපතක්ද වෙන්නේ, සුවයක්ද වෙන්නේ, දුකක්ද වෙන්නේ කියලා හිතන්න ඕන. එහෙම හිතුවහම අපිට මේ යමකට ඇබ්බැහි වෙලා යම්
මතවාදයකට ඇදහීමකට ඇබ්බැහි වෙලා අපේ බුද්ධිය මොට කරගන්නේ නැහැ. ඒ බුද්ධිය මොට කරගන්නේ නැති වුනහම අර සැරියුත් හාමුදුරුවෝ වගේ යහපත අයහපත හොඳින් දැකලා ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් චරිතයක් ඔබට මේ සමාජ රැජ දෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ දහම මහංගෝසුවක් ඖෂධයක්ම වේවා කියලා භික්ෂුන් වහන්සේ නමක් හැටියට ප්‍රාර්ථනාවන් සිද්ධ කරන විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේ දායකත්වය අරන් කටයුතු කරන්නට යෙදුණි අක්මීමන තොටගොඩ ෆාම් සයිට් අංක 350 ඒ නිවසේ පදිංචි බර්නා ගොඩගේ මහත්මිය බන්දුල කොටිතුවක්කු මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ අස්තන්ගේ අරමුණ හැටියට සබා ගන්නේ අක්මීමන තොටගොඩ ෆාම් සයිට් අංක 350 ඒ නිවසේ පදිංචිව සිට වසරකට පමණ පෙර පරලෝසපත් අශෝකා නාලනී ඒකනායක මෑණියන් ඇතුළු නමින් මියගිය වර්ග පරම්පරාවේ සියලුම නෑදෑහිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීම, දේශකයාණන් වහන්සේට මහා සංඝරත්නයට දැනට 81 වියැති සඳා ගොඩගේ පියාණන් ඇතුළු සියලු ඥාතීන්ටත් දූ දරුවන්ටත් සිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම සඳහා මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළේ බර්නා ගොඩගේ මහත්මිය බඳුල කොඩිතුවක්කු මහතා චතුස කවිශාන් පරුෂ දිව්‍යාංජල පුතුනුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස ඒ නම් සඳහන් කළ මියගිය හැම කෙනෙකුටම එවැගේම අද ධර්මයේ ශ්‍රවණය කළ ඔබ නමින් මියගිය සියලුම වර්ග පරම්පරානුගත ඥාති මේ පින් අනුමෝදන් වෙත්වා ඔවුන්ගේ සාංසාරික ජීවිත සුවපත් වේවා අවසන උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. ඒ වගේම ලෝකයා සම්බුද්ධ ශාසනයක් අපවත් ඔබවත් ආරක්ෂා කරන සියලු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා ඔවුන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා උන් පතන බෝධියකින් උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. අවසාන වශයෙන් මියගිය සමටත් අපි ඔබ හැමටත් මේ සියලුම පින් එකාකාරව පිහිටීමෙන් අපේ මෙලව ජීවිත වාසනාවන්ත වේවා. කායික සුරක්ෂිතතාවය, වාචික සංවරතාවය, මානසික නිරෝල් භාවය සැලසේවා. දායකත්වයේ ධර්මලද පින්වත් හැම කෙනෙකුටම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම කෙනෙකුටම මේ පින් එකාකාරව පිහිටීමෙන් දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඔබේ රැකී රක්ෂා වෙළෙළඳාම් ගෘහ ජීවිතයේ සමස්ත සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මෙලව යහපත් සසර සුවපත් අවසන බලාපොරොත්තු වෙන උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.